හරි ආයුබෝවන් පුතේ සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම මුලින්ම ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න ඕනි මේ වෙනකොට ඇත්තටම රටේ යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා මේ විදුලිය කප්පාදු කිරීම නිසා ඉතින් පුතේ මේ රට අර්බුදකාරී තත්ත්වයට යනවායි කියලා ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලෝ Taman විසින්ම අර්බුදකාරී තත්ත්වයකට ගෙනියන්න එපා ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී සියුම් දෙනා කලින් ඉඳලම පෙර සූදානමක් කරගන්න. හරි? තමන්ගේ ෆෝන් ටික චාර්ජ් කරගෙන තියාගෙන ඉන්න. හරිද? ඔය මම හිතන විදිහට ගොඩක් කට්ටිය බොහෝ දෙනා ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ ෆෝන් එකෙන්. හරි? ඒ නිසා අනිවාර්යයෙන්ම ෆෝන් එක චාර්ජ් කරගෙන කලින් ඉඳලම සූදානම් වෙන්න. හරි? එන්නේ මතක් කිරීමත් ඕගලන්ට සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි මේ තියෙන අර්බුදකාරී තත්ත්වය කවදා කොහොම අවසන් වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඔගොල්ලෝ හිතන්නේ මේ විදුලි කප්පාදුව ලබන සතියේ නවත්වනවා, තව දවස් දෙකකින් නවත්වනවා. එහෙම වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? ඒ වුණා කියලා ඔයගොල්ලන්ගේ ඉගෙනීම කඩා කප්පල් කරගන්න එපා නේද? හරි? ඉගෙනීම කඩා කප්පල් කරගන්න අපි ක්ලාස් එකට කලින් සම්බන්ධ වෙන කලින් එර සූදානමක් තියෙන ෆෝන් එක චාර්ජ් කරගන්නවා, ලැප්ටොප් එක චාර්ජ් කරගන්නවා, බල්බ් ටික චාර්ජ් කරගෙන තියනවා. හරිද? මේ ඒ නිසා මේ ඒ හේතුව ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පුළුවන් කට්ටිය කරන්ට් එක තියෙන කට්ටිය ෆෝන් එක චාර්ජ් එක තියෙන කට්ටිය චාර්ජර් එක තියෙන කට්ටිය තමයි වීඩියෝ කෝල් කරන්න කියලා. හරි? මට මේ අවස්ථාවේ බල කරන්න බැහැ කාටවත්. ඒ නිසා පුළුවන් කට්ටිය විතරක් ඒ දේ කරන්න මම ඕද මෙතනද පහසු වීද කරන්න උඩට. හරි. උදේ අපි මේ වෙනකොට සාකච්ඡා කරන්නේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ යට දෙපොඩි අද අපිට කතා කරන්න තියෙන්නේ ජනාවාසවල ව්‍යුහය හා ස්වરૂපය. ජනාවාසවල ව්‍යුහය හා ස්වરૂපය හැමෝම ටියුන්ටගේ මේ මාතෘකාව පෙරලා ගන්න මේ මාතෘකාවට යන්න හැමෝම ජනාවාසවල විමුහය හා ස්වરૂපය ජනාවාසවල විමුහය සහ ස්වરૂපය හරි උදේ මම කලින්ත් කිව්වා මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිහිටෝ ගත්තේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස උදේ පිහිටෝ ගත්තේ කුඩා ගම්වැවක් කේන්ද්‍ර කරගෙන කුඩා ගම්වැව කේන්ද්‍ර කරගෙන තමයි මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තුනේ ඒ වගේම මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස වැඩි වශයෙන් අර වැඩි වශයෙන් නිර්මාණය වුණේ වියලි කලාපීය ප්‍රදේශවල වියලි කලාපීය ප්‍රදේශවල මේ වියලි කලාපීය ප්‍රදේශවල වියලි කලාපීය ප්‍රදේශවල මේ ජනාවාස ව්‍යාප්ත වෙන ප්‍රධානතම හේතුව තමයි මේ වියලි කලාපීය ප්‍රදේශයේ තියෙන පස ඉතාමත් සාරවත් පසක් කෘෂිකර්මාන්තය සඳහා වඩාත් යෝග්‍යවත් පසක් තමයි මේ වියලි කලාපයේ තියෙන්නේ. මොකද ඔහලා රතු උගුරු පස. මොකක්ද? රතු දුඹුරු පස. මේ රතු දුඹුරු පස මේ කෘෂිකර්මාන්තය සඳහා ඉතාමත් යෝග්‍යයි. නමුත් මේ වියලි කලාපයේ ඉන්න මිනිසුන්ට තිබ්බ ප්‍රධාන ගැටලුවක් තමයි තමන්ගේ ජල අවශ්‍යතාවය සපුරා ගන්න එක. ඒ අනුව මෙයාලා ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ ප්‍රධාන ක්‍රම දෙකකට එකක් තමයි වැසි ජලය
වැහි ජලයේ අනික තමයි මේ ගංගා ගංගා වල ජලයේ ක්‍රෂ් කරලා අමුතු බඳලා අර අමුතු බඳලා ඒ ඔස්සේ හැලමාර්ග නිර්මාණය කරලා තමන් වගා කරපු කුෂි බිමට මේ ජලය එක්ස්ට්‍රැස් කරන එක මේ ජලය එක්ස්ට්‍රැස් කරන එක හරි එතකොට මේ ඒ කාලේ අර ගම් වශයෙන් තමයි කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන තමයි ගම් නිර්මාණය වුනේ එතකොට අන්න ඒ වගේ ගම හඳුන්වලා පුතේ මොනවද කියලාද වාපි ගම් කියන ඒ වගේ ගම හඳුන්වනවා වාපි ගම් ඒ වගේ ගම් හඳුන්වන මොන නමින්ද වාපි ගම් කියලා මෙන්න මේ පිළිබඳව මේ මහාවංශය සඳහන් වෙනවා මහාවංශයේ සඳහන් වෙනවා ඒ අනුවතේ මෙන්න මේ වගේ වාපිකම් අර වාපිකම් විශාල ප්‍රමාණයක් මේ වියලිකලාපීය ප්‍රදේශවල තිබ්බා හා සුමන වාපිකම් සුමන වාපිකම් කියලා ගම් වර්ගයක් තිබ්බා ඒ වගේම විහාර වාපිකම් විහාර වාපි ගම ඒ වගේම තිබ්බා කුන්දරී වාපි ගම මෙන්න මේ වගේ ගම් තිබ්බා මේ පිළිබඳව මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා මේ පිළිබඳව මහා වංශයේ මේ පිළිබඳව කොහෙද සඳහන් වෙලා තින්නේ මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා ඒ පිළිබඳව ඒ වගේම තුනේ මේ ගම් මේ ගම් තියෙන්නේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන මේ ගම් තියෙන්නේ මොකක් කේන්ද්ර කරගෙනද කුඩා ගම් වැව කේන්ද්ර කරගෙන මේ ගම් තියෙන්නේ කුඩා ගම් වැවක් කේන්ද්ර කරගෙන ඒ වගේම තුනේ හරිද ඒ වගේම මේ ගම් හරිද මේ ගම් වෙන් වෙන්නේ කුඩා වනාන්තරවලින් හරිද කුඩා කැලෑවතවලින් තමයි මේ ගම් එකින් එකට හරි වෙනස් වෙන්නේ එකින් එකට වෙනස් වෙන්නේ මොනවලින්ද මේ කුඩා වැව් sorry කුඩා වනාන්තරවලින් තමයි මේ ගම් වෙන් වෙලා තියෙන්නේ ඒ වගේම මේ හැම ගමක්ම නිර්මාණය වෙන්නේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන මේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන තියලා තමයි මේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන තමයි මේ හැම ගමක්ම නිර්මාණය වෙන්නේ මේ හැම ගමක්ම නිර්මාණය වෙන්නේ ඒ වගේ පුතේ මේ ගම්වල අර ගොබිය විදපු ගම් තිබ්බා මේ ගොබිය විදපු ගම් හඳුන්වනවා කසීකාර ගම් කියලා ගොබියන් විසූ ගම් හඳුන්වන මොන ගම් කියලාද කසීකාර ගම් කියලා ඒ වගේම මේ සතුන් ඇති කරපු ගම් සතුන් ඇති කරපු ගම් يعني ගොපල්ලන් විසූ ගම් හඳුන්වන ගෝපාල ගම් කියලා බලන්න අපි පිළිබඳ ලියමු ගෝපාල ගම් කියලා හඳුන්වනවා ඊට පස්සේ මණිකාකාර ගම් කියලා කියනවා මේ මණික් කර්මාන්තයේ යෙදුම මිනිස්සු ඉදපු ගම් හඳුන්වනවා මණිකාර ගම් කියලා ඒ වගේම කුම්භකාකාර ගම කුම්භාකාර ගම කියලා කියනවා මේ වලන් සාදන්නන් ජීවත් වෙච්ච ගම් හරි මම ආපහු මොලේ ඉඳලා පැහැදිලි කරන්නම් දැන් මුලින් අහන්න මුල් ඓතිහාසික යුගයේ ජනාවාස මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස නිර්මාණය වෙන්නේ එනේ ගම් මේ ගම් නිර්මාණය වෙන්නේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන කුඩා ගම් වැව් කේන්ද්ර කරගෙන මේ වගේ ගම් විශාල ප්‍රමාණයක් තියෙනවා කුඩා ගම් වැව් කේන්ද්‍ර ගම් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වගේ ගම් හඳුන්වන්නේ මේ වගේ ගම් හඳුන්වන වෙනම නමක් තිබ්බා මේ ගම් වලට කියන වාපි ගම් කියලා වාපි ගම් කියලා ඒ වගේම මේ ගම් වෙන් වෙලා තියෙන්නේ මේ ගම් වෙන් වෙලා තියෙන පුතේ කුඩා කැලෑ රුදවල් වලින් කුඩා කැලෑ රොදවල් වලින් තමයි මේ ගම් වෙන් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ ගම්වල විවිධ මිනිස්සු ජීවත් වුණා. සමහර ගම්
ගම් හැඳින්නුවා කසීකාර ගම් කියලා. කසීකාර ගම්. කසීකාර ගම් කියලා ගම් වර්ගයක් තිබුණා. මේකෙදි ගොවියා. ඒ වගේම සතුන් ඇති කරපු ගොපල්ලන් විසූ ගම් තිබ්බා. ඒව හැඳින්නුවා ගෝපාල ගම් කියලා. ගෝපාල ගම් කියලා මෙන්න මේවා හැඳින්වුවා. ඊට පස්සේ මණිකාකාර ගම. මේ මණික් කපන්නම් මණික් ආශ්‍රිත නිර්මාණ කරන ගමනේ මණිකාකාර ගම් වල ඉදී. තවත් ගම් තිබ්බා කුම්භකාකාර ගම. කුම්භකාකාර ගම. ඒ ගම් වලදී මේ මැටි වල නිර්මාණය කරන අටියු ගම් තමයි ඒ ගම් නම් වලින් හැඳින්වෙන්නේ. හරි අපි කියමු. කියන්න පුතේ හැමෝම ජනාවාස වල විහුවේ හා ස්වරූපයට දෙලියන්න. ජනාවාස වල විහුවේ හා ස්වරූපයට දෙලිය ගන්න. මුල් ඓතිහාසික යුගයේදී මුල් ඓතිහාසික යුගයේදී මුල් ඓතිහාසික යුගයේදී කියුට් එකේ සෙතන ඉඳ නෑනේ මොකුනේ කියුට් එක ආයෙක මේ ලියලා ටයිප් කරලා නේද දින මම ඔව් සර් හරි බලාගන්න ටියුට් එකේ නම් බලාගන්න වැසි ජලයෙන් පෝෂණය වෙන කුඩා වැව් කේන්ද්‍ර කරගනිමින් ගංගාවල පිටාර නින්නේට පිටතින් වූ ප්‍රදේශවල ව්‍යාප්ත වූ ජනාවාස එකිනෙකින් ස්වාධීන වූවායයි වැව කේන්ද්‍ර කරගෙන වර්ධනය වූ එවැනි ජනාවාස වාපි ගාමයන් වෙන සාහිත්‍ය මුලාස වලට හඳුන්වා තිබේ මහා වංශයේ සඳහන් සුමන වාපි ගාම විහාර වාපි ගාම උන්දර වාපි ගාම කඩවහ වාපි ගාම ගම් එවැනි වැව් ගම්ය එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ කැලෑ තීරයකිනි වැව් ගම් වලට අමතරව මෙසේ එකිනෙකින් ස්වාධීන වූ ගම් පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර කෙටියෙන් සඳහන් කිරීම ඇතුළත්ව තිබේ නොයෙකුත් වෘත්තිකයන් විසූ ඇතැම් ජනාවාස වංශ කතා වල සහ සෙල්ලිපි වල සඳහන් කොට තිබෙන්නේ මෙසේය හරි එතකොට හොඳින් අහගන්න මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස නිර්මාණය වෙන්නේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන ගංගා පිටාරණින්නේ පිටත ගංගා පිටාරණින්නේ පිටත තමයි මේ ජනාවාස නිර්මාණය කරගන්නේ එතකොට මේ වැව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වන ගම් හඳුන්වනවා වාපි ගම් කියලා වාපි ගම් කියලා එවැනි වාපි ගම් විශාල ප්‍රමාණයක් තිබුණයි කියලා මහා වංශයේ වෙන් වෙලා තියෙන්නේ උඩා කැලෑ රොදකින් ඒ ගම් වෙන් වෙලා තියෙන මොනවෙන්ද උඩා කැලෑ රොදවල් වලින් ඒ වගේම මේ ගම් වල විවිධ වෘත්තිකයන් ඉන්න ගම් තියෙනවා අ ගොවියන් ඉන්න ගම් තියෙනවා කොපල්ලන් ඉන්න ගම් තියෙනවා අ ඒ වගේ පුතේ මේ යකඩ කර්මාන්තයේද මිනිස්සු ඉන්න ගම් තියෙනවා අ ඒ වගේම වළන් නිර්මාණය කරන ගම් තියෙනවා
මැණික් විභාසික නිෂ්පාදන නිර්මාණ කරන ගම් තියෙනවා මෙන්න මේ ගම් විවිධ නම් වලින් හැඳින්නුවා මේ වගේ ගම් විවිධ ගම් වලින් නම් වලින් හැඳින්නුවා හරි අපි දැන් ලියාගමු ඒ ගම් ගැන හරි කිස්තනක් තියෙනවා ඒක පළවෙනි බබරම දාලා ලියන්න උදේ ගම්වල වීඩියෝ එකක් මම කරලා තියෙනවා ලේසි පුළුවන් කියලා කරන්න මම බලපෑම් කරන්න නේද गोबियां गोबियन विसु गम गोबियन विसु गम अनेक मणिकार गम मणिकार गम मणिकार විසුගම් පළවෙනි එක කසීකාර ගාම ඔවියන් විසුගම් අනික මණිකාර ගාම මණික් ගැරූ හෝ මණික් කපන්නන් විසුගම් අනික ගෝපාල ගාම ගෝපාල ගාම गोपालन विसुगम गोपालन विसुगम गोपालन विसुगम अनेक गम තමයි කේවට්ට ගාම මේ කේවට්ට ගාම කියලා කියන්නේ දීවරයන් විසූ ගම් දීවරයන් විසූ ගම් කේවට්ට ගාම කියලා කියන්නේ දීවරයන් විසූ ගම් අනිත් එක කුම්භකාර ගාම කුම්භකාර ගාම වලන් සාදන්නන් විසූ ගාම වලන් සාදන්නන් විසූ ගම් අනිත් එක හැමෝටම ඇහෙන්නේ නැද්ද පුතේ මම කියන දේ ඇහෙන්නේ නැද්ද ඇහෙනවද ඇහෙනවා හරි අනිත් එක වඩකී ගාම වඩකී ගාම මෙවැනි ගම් හඳුනනවා වඩුවන් විසූ ගම් වඩුවන් විසූ ගම්
ගම් තියෙනවා පට්ටන ගාම පට්ටන ගාම ඒව තමයි වරාය ආශ්‍රිතව තිබූ ගම් වරාය ආශ්‍රිතව තිබූ ගම් හරි මම හිතනවා දැන් කරන්න නැති ගොඩක් කට්ටියට කරන්ට් එක එන්නේ නැති කියලා. එම නේද? නෑ සර්. ආවෙ නැද්ද තාම? අපිට දැන් කැපසෙන් දැන් ටිකක් කළා. හරි. එහෙනම් ඔය කරන්ට් අපු කට්ටිය දැන් වීඩියෝ එක ඔන් කරන්නකෝ. හරි. අනිත් ගම් වර්ගය තමයි තේ ඔල ගම් කියලා කියන්නේ. ඔල ගම් ओलगम
මේ කොළගම් කියලා කියන්නේ ජනතාව විසින් අතහැර දැමූ ගම් ජනතාව විසින් අතහැර දැමූ ගම් හරි මෙන්න මේ වගේ ගම් වර්ග ටිකක් තියෙනවා පළවෙනි එක මොකක්ද කසීකාරකම් කියලා කියන්නේ ගොවියන් විසූ ගම් ඒ වගේම මණිකාරකම් මැණි ගැලූ මැණි කපන්නන් විසූ ගම් ඊට පස්සේ ගෝපාලකම් ගොපල්ලන් විසූ ගම් ඊට පස්සේ කේවට්ටකම් දීවලයන් විසූ ගම් කුම්භකාරකම් බලන් සාදන්නන් විසූ ගම් ඊට පස්සේ වට්ටකීගම් වඩුවන් විසූ ගම් ඊට පස්සේ පට්ටනගම් වරාය ආසිනෝ තිබූ ගම් කොළගම් ජනතා විසින් අතහැර දැමූ ගම් නියම් ගම් කියලා කියන්නේ වෙළඳ ගම් නියම් ගම් කියලා කියන්නේ වෙළඳ ගම් හරි මෙන්න මේ වගේ විවිධ වෘත්තිකයන් ඉදපු ගම් තියෙනවා ඒ වගේම මේ ජනතා විසින් අර ජනතා විසින් අතහැර දැමූ ගම් තමයි අඳුරන්නේ කොළගම් කියලා මේක විශේෂයෙන්ම අපිට තියාගන්න කොළගම් කියලා කියන්නේ ජනතා විසින් අතහැර දැමූ ගම් ජනතා විසින් අතහැර දැමූ ගම් තමයි ඒ නමින් හඳුන්වන්නේ හරි හැමෝටම තේරුණාද මේ ටික හැමෝටම තේරුණාද මේ ටික හරි හොඳින් බලාගන්න එහෙනම් හරි බලන්න පුතේ ටියුට් එක බලන්න ටියුට් එක බලන්න ටියුට් එක හැමෝම පැරණි ජනාවාසවල විශාලත්වය කෙතෙක් වීද යන කාරණේ පිළිබඳව ස්ථීර නිගමනයකට පැමිණීම අපහසුය ඒ කියන්නේ පුතේ මෙන්න මේ ගම්වල විශාලත්වය කොයිතරම්ද කියලා කියන්න බෑ කොයි තරම් විශාලත්වයක් තියෙනවද කියලා කියන්න බෑ අර නිශ්චිත ප්‍රමාණයක් නෑ මේ හැම ගමක්ම හෙක්ටයාර 5යි. ආ මේ හැම ගමක්ම හෙක්ටයාර 10යි. එහෙම කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. මේ ගම් පුතේ විවිධ ප්‍රමාණයෙන් වෙනවා. විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. බලන්න. එය විවිධ භූගෝලීය ප්‍රදේශවල පැවති ස්වභාවික සම්පත්වල සුලභතාවය මත පදනම් විය. එතකොට මේ ඒ ප්‍රදේශවල භූගෝලීය හත්වය අනුව තමයි භූගෝලීය සම්පත්වල තත්ත්වයන් වල තමයි ඒ ගම්වල විශාලත්වය තීරණය වෙන්නේ. එහෙත් දැනට සිදු කර තිබෙන පුරාවිද්‍යාත්මක විමර්ශන වලින් ලැබී තිබෙන සාක්ෂි අනුව කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය සාමාන්‍යයෙන් හෙක්ටයාර 0.15කට වඩා වැඩි නොවිය. එතකොට මේ පුරාවිද්‍යාඥයන් විසින් කියනවා මේ පුරාවිද්‍යාඥයන් විසින් කියනවා මේ ගම්වල විශාලත්වය ගත්තට පස්සේ මේ ගම්වල විශාලත්වය ගත්තට පස්සේ මේවා හෙක්ටයාර 0.15කට වඩා වැඩි නැහැලු හෙක්ටයාර බිंदु 0.15කට වඩා 0.15කට වඩා විශාලත්වයක් ගන්නෙ නැහැ කියලා හරි බලන්න ටියුට් එක මධ්‍යම ප්‍රමාණයේ ග්‍රාමයක ජනාවාසයක් හෙක්ටයාර 2කට ආසන්න ප්‍රමාණයක් වූ අතර විශාල නාගරික ජනාවාසයක් හෙක්ටයාර 2කට වඩා විශාලය. ඒ කියන්නේ මේ සාමාන්‍ය ගම
මේ සාමාන්‍ය ගමක් වෙන උදේ හෙක්ටයාර දෙකක් පමණ හෙක්ටයාර දෙකක් විතර වෙනවා ඒ වගේම මේ නාගරික ගම් මේ නාගරික ගම් හෙක්ටයාර දෙකකට වඩා විශාල වෙනවා හෙක්ටයාර දෙකකට වඩා විශාල වෙනවා හරි හොඳින් අහගන්න හොඳින් අහගන්න උදේ මේ පෑන් ඓතිහාසිකයේ ජනවාස ගත්තට පස්සේ මුල් ඓතිහාසිකයේ ජනවාස ගත්තට පස්සේ මේ ජනවාස වල විශාලත්වය කොයිතරම්ද කියලා ඒක නිශ්චිත ප්‍රමාණයක් නැහැ ඒ ගම් වල තියෙන භූගෝලීය සම්පත්වල ප්‍රමාණත්වය අනුව තමයි ඒ ගම් වල විශාලත්වය තීරණය වෙන්නේ නමුත් මේ පුරාවිද්‍යාඥයන් කියනවා අර පුරාවිද්‍යාඥයන් කියනවා සාමාන්‍ය ගමක් හෙක්ටයාර 2.15කට වඩා විශාල වෙන්නේ නැහැ කියලා නොවැඩි. අද ඒ වගේම මේ සාමාන්‍ය ගමක් විශාලත්වය හෙක්ටයාර 2ක් විතර වෙනවා. ඒ වගේම මේ නාගරික ගමක නාගරික ගමක විශාලත්වය හෙක්ටයාර 2කට වඩා විශාල වෙනවා. හෙක්ටයාර 2කට වඩා විශාල වෙනවා. ඒ වගේම කියන්න ඕනේ පුතේ මේ සාමාන්‍ය ගමක මේ සාමාන්‍ය ගමක ජීවත් වෙන පවුල් 5ක් හෝ 6ක් විතර ප්‍රමාණයක් පවුල් සාමාන්‍ය පවුල් ජීවත් වෙන්නේ මේ සාමාන්‍ය ගමක ජීවත් වෙන පවුල් 6ක් එහෙම නැත්නම් 5ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ වගේම මේ විශාල ගම්වල මේ විශාල ගම්වල පවුල් 30ක් විතර ජීවත් වෙනවා මේ විශාල ගම්වල පවුල් 30ක් විතර ජීවත් වෙනවා ඒ වගේම මේ නගර ආශ්‍රිතව නගර ආශ්‍රිතව මේ නගර ආශ්‍රිතව මේ ජනගහනය 35000ක් විතරයි නගර ආශ්‍රිතව ජනතාව 35000ක් විතර ප්‍රමාණයක් ගන්නවා හරි ලියාගමු අපි මේ ටික ලියාගමු හොඳින් අහගන්න සාමාන්‍ය ගමක නේද සාමාන්‍ය ගමක පවුල් 5ක් නැත්නම් 6ක් තමයි ජීවත් වෙන්නේ මේ මුල් ඓතිහාසික යුගයේදී ඒ වගේම මේ විශාල ගම්වල පවුල් 30ක් විතර ජීවත් වෙනවා ඒ වගේම නගර ආශ්‍රිතව ජනතාව 35000ක් විතර මිනිසු 35000ක් විතර ජීවත් වෙනවා හරි අපි ලියාගන්න පුතේ හැමෝම සාමාන්‍යයෙන් ගමක සාමාන්‍යයෙන් ගමක සාමාන්‍ය පවුල් 5ක් හෝ 6ක් පමණ ප්‍රමාණයක් ජීවත් වූ අතර සාමාන්‍ය ගමක පවුල් 5ක් හෝ 6ක් පමණ ජීවත් වූ අතර जीवन को अतर विशाल प्रमाणी गंबल विशाल प्रमाणी गंबल
විශාල ප්‍රමාණයේ ගම්වල පවුල් 30ක් පමණ ජීවත් වූ බව 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 සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ नगरे पैरणी मागम नगरे पैरणी मागम नगरे पैरणी मागम नगरे මම කියන දේ ඇහෙනවද? හරි. 25000ක් පමණ ජීවත් වූ බව. මේක අනිත්‍ය වුණා පොඩ්ඩක් මේ ලයිට් නැති වුණාම කරන්ට් කටලොක් වෙනවද? නෑනේ. මයික් එක පොඩ්ඩක් ඔන් කරලා කියන්න මේ ඔය වීඩියෝ එක නැති කට්ටිය. එම් වෙන්නේ නෑනේ. පැහැදිලිව ඇහෙනවද ප්‍රශ්නයක් තියෙන එකයි මේ නම් 25000ක් පමණ ජීවත් වූ බව මූලාශ්‍රවල සඳහන් වී තිබේ 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 සමහර ගම් නැත්නම් ඇතැම් ගම් ඇතැම් ගම් වැටකින් ආරක්ෂා කර ඇති බව වැටකින් ආරක්ෂා කර ඇති බව ඇතැම් ගම් වැටකින් ආරක්ෂා කර ඇති බව වැටකින් ආරක්ෂා කර ඇති බව ඇතැම් ගම් වැටකින් ආරක්ෂා කර ඇති බව ඇතැම් ගම් වැටකින් ආරක්ෂා කර ඇති බව සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ එවැනි ගම් හැඳින්වුවේ පරික්කිත්ත ගම් යනුවෙනි එවැනි ගම් හැඳින්වුවේ පරික්කිත්ත ගම් යනුවෙනි එවැනි ගම් හැඳින්වුවේ පරික්කිත්ත ගම් යනුවෙනි
ඒ ආකාරයට ආරක්ෂා නොවුගම් ඒ ආකාරයට ආරක්ෂා නොවුගම් අපරික්කිට ගම් යනුවෙන් හැදින්විය අපරික්කිට ගම් යනුවෙන් හැදින්විය හරි හොඳින් අහගන්න හොඳින් අහගන්න හරි මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ගත්තට පස්සේ මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ගත්තට පස්සේ මේ ජනාවාසවල විශාලත්වය කොයිතරම්ද කියලා කියන්න බෑ නිශ්චිතව කියන්න බෑ මේ ගම අද මේ හැම ගමකම මෙන්න මේ ප්‍රමාණයකට සමානයි කියලා අර නමුත් පුරා විද්‍යාඥයන් කියනවා සාමාන්‍ය උදාගම 1.21යි 5 විතර ප්‍රමාණයක් තමයි ගන්න කියලා. ඒ වගේම මේ සාමාන්‍ය ගමක් 2ක් විතර වෙනවයි කියලා ඔවුන් කියනවා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනවා නාගරික ගමක් 2කට වඩා විශාලයි කියලා. 2කට වඩා විශාලයි කියලා. ඒ වගේම මේ මුල් ඓතිහාසිකයේ ජනාවාස ගත්තට පස්සේ කුඩා ගමක පවුල් පුතේ 5 හෝ 6ක් පමණ ප්‍රමාණයක් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මේ සාමාන්‍ය ගමක පවුල් 30ක් පමණ ජීවත් වුණා කියලා පුරා විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරනවා. ඒ වගේම පැරණි මාගම නගරයේ එක නගරයක් මේ පැරණි මාගම නගරයේ මිනිස්සු 35000ක් විතර ජීවත් වුණා කියලා පුරා විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. පුරා විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සමහර ගම් මේ මුල් ඓතිහාසික යුගයේ සමහර ගම් වැටකින් ආරක්ෂා කරලා තිබිලා තියෙනවා. වැටකින් ආරක්ෂා කරලා තිබිලා තියෙනවා. ඒ වගේ වැටකින් ආරක්ෂා කරපු ගම් තුනලා තියෙනවා. පරික්කිට ගම් කියලා වැටකින් ආරක්ෂා කරපු ගම් හඳුන්වලා තියෙනවා පරික්කිට ගම් කියලා. ඒ වගේම එහෙම වැටකින් ආරක්ෂා කරන නැති ගම් හඳුන්වනවා අපරික්කිට ගම් කියලා. අපරික්කිට ගම් කියලා හඳුන්වනවා. ඒ වගේම ඒ කාලවකවානුව තුලදී විශාල නගර පුතේ හඳුන්වලා තියෙනවා පුර කියලා. විශාල නගර හඳුන්වලා තියෙන මොන නමින්ද පුර කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒ වගේ පුතේ මේ විස්තුපූර්ව 250 දී විතර රචනා කරලා තියෙන සෙල්ලිපියක බ්‍රාහ්මීය භාෂාවෙන් ලියලා තියෙන සෙල්ලිපියක මේකට තවත් නමක් කියලා තියෙනවා. ඒකට කියලා තියෙන මොකක් කියලාද පුර කමත කියලා. මේ නගර හඳුන්වන නම නගර වලට කිව්වේ මොකක් කියලාද? නගර වලට කියලා කිව්වේ පුර කියලා. ඒ වගේම පුර කමත කියලා හඳුන්වලා තියෙනවා. පුර කියලා කියනවා. ඒ වගේම පුර කමත කියලා හඳුන්වලා තියෙනවා. එතකොට මේ පුර කමත කියලා තියලා තියෙන්නේ මේ පුර නගර හඳුන්වලා තියෙන පුර කියලා. එතකොට මේ නගරවල මේ පුර කමත කියලා තියෙන්නේ පුර කමත කියලා කියන්නේ කාටද? නගරවල ජීවත් වෙච්ච නගරයේ ජීවත් වූ ප්‍රධාන වාස්තු ශිල්පියාට. පුර කමත කියලා කියන්නේ කාටද? පුර කමත කියලා කියන්නේ නගරයේ ජීවත් වූ ප්‍රධාන වාස්තු ශිල්පියාට. පුර කියලා කියන්නේ තියෙන්නේ නගරයට. එතකොට පුර කමත කියලා කියන්නේ නගරයේ ඉඳපු වාස්තු ශිල්පියාට, ප්‍රධාන වාස්තු ශිල්පියාට. හරි, බලන්න පුතේ, ටියුට් එක බලන්න. විශාල නාගරික ජනාවාස හැඳින්වීමට පුර යන පදේ ව්‍යවහාර විය. ක්‍රිස්තු පූර්ව 250 තරම් වූ ඈත කාලයේදී රචිත බ්‍රාහ්මීය සෙල්ලිපියක පුර කමත යනුවෙන් තනතුරු නාමයක් සඳහන්ව තිබේ. එයින් අදහස් කරන්නේ
නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියාය පළමුවන විජේබහු රජතුමාට අයත් පනාකඩුව තමසන්නසේ අනුරාධපුරය නම් කිරීමට යොදාගෙන තිබෙන්නේ නුරුපුර යන ව්‍යවහාරයයි. එතකොට මේ පනාකඩුව තමසන්නස ලිව්වේ කවුද? පනාකඩුව තමසන්නස ලිව්වේ කවුද? පළවන විජේබහු රජතුමා. මේ පළවන විජේබහු රජතුමා විසින් ලිව්ව සන්නස. ඒක තමයි මොකක්ද? පනාකඩුව තමසන්නස. මේ පනාකඩුව තමසන්නසේ පනාකඩුව තමසන්නසේ අනුරාධපුරය අනුරාධපුරය හඳුන්වලා තියෙන පුතේ නුරුපුර කියලා. කියලාද? නුරුපුර කියලා. හරි. අපි ආපහු කතා කරමු. අපි ආපහු සාකච්ඡා කරමු. මේ මුල් ඓතිහාසික යුගයේදී නගර හඳුන්වලා තියෙන්නේ පුතේ නගර නගර හඳුන්වලා තියෙන්නේ පුර කියන නමින් පුර කියන නමින් තමයි නගර හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු වහන්සේ ඉපදීමට වසර 250කට කලින් ලියති විච්ච බ්‍රාහ්මීය සෙල්ලිපියද බ්‍රාහ්මීය සෙල්ලිපියක සඳහන් වෙලා තියෙන තනතුරු නාමය නුරුපුර කියලා. මේ නුරුපුර කියලා තියෙන කාටද? නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා. නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියාට තමයි මේ නුරුපුර කියලා තියෙන්නේ. ඒ වගේම මේ පනාකඩුව තමසන්නසේ පනාකඩුව තමසන්නසේ අනුරාධපුරයේ හඳුන්වලා තියෙන මොකක් කියලාද? අනුරාධපුරයේ හඳුන්වලා තියෙන මොකක් කියලාද? නුරුපුර කියලා. මේ නගරේ ප්‍රධාන වාස්තු ශිල්පියා නුරුපුර නෙමෙයි පුතේ. පුරමම. එතකොට පනාකඩුව තමසන්නසේ අනුරාධපුරයේ හඳුන්වලා තියෙනවා නුරුපුර කියලා. අනුරාධපුර. හරි. මෙන්න මේ chart එක පුළුවන් නම් ගහන්න නේ. හරි. මුල් ඓතිහාසික යුගයේදී නගර හඳුන්වලා තියෙනවා පුර කියලා කියන නමින්. පුර කියලා කියන නමින්. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 250 රචනා වෙලා තියෙන ග්‍රාහකීය සෙල්ලි හරි බලන්න අපෝ කිව්ට් එක විශාල නාගරික ජනාවාස හැඳින්වීමට පුර යන පදේ විවහාර විය. ක්‍රිස්තු පූර්ව 250 තරම් ඈත කාලයේදී රචිත ග්‍රාහකීය දෙවියන්ගේ තමයෙන් තනතුරු නාමයක් සඳහන් තිබේ. ඒ හදවත් පිළිතිබෙන්නේ නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියායි. පළමුවන විජේබහු
උපමට අය 50 කඩුව තමසන්නසේ අනුරාධපුරයේ නම් කිරීමට යොදාගෙන තිබෙන්නේ නුරුකුර යන විවහාරයයි නුරුකුර යන විවහාරයයි සර් ඩියුටි කොයිටි කරන්නේ සර් ड्यूटी के मेटी के नेत्र ना सर हाय एनंग आप एडिकल लिया करो एनंग आप एडिकल लिया करो विशाल नगर है दिल्ली में संधा विशाल नगर है दिल्ली में संधा इधर माध्यम से पुत्र कॉल कॉल आप लिए रखने का अलग गांड विशाल नगर है दिन्नी में संधा पूरे याना पदे विवाहार रवि है पूरे याना पदे विवाहार रवि है ක්‍රිස්තුපූර්ව 250 තරම් වූ ඈත කාලයේ රචිත ක්‍රිස්තුපූර්ව 250 තරම් වූ ඈත කාලයේ රචිත බ්‍රාහ්මීය සෙල්ලිපියක බ්‍රාහ්මීය සෙල්ලිපියක බ්‍රාහ්මීය සෙල්ලිපියක පුරකමත යනුවෙන් පුරකමත යනුවෙන් තනතුරු නාමයක් සඳහන්ව තිබේ තනතුරු නාමයක් සඳහන්ව තිබේ තනතුරු නාමයක් සඳහන්ව තිබේ ඒයින් හඳුන්වනු ලබන්නේ ඒයින් හඳුන්වනු ලබන්නේ නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියාය නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියාය
उते दाह हाथर पिटूओ पेर लगाना क्यूट के दाह हाथर पिटूओ अपने ऐसे क्यूट कीने पिटूओ अपने ऐसे दाह तो मेरे पिटूओ लेने काम से हम अपने क्यूट के क्या इधर हाउस है ऐसे हाँ हेमोग्राम पिटूए हिमाय हेमोग्राम में ट्यूट्टे हिमाय इधर हाउस है हाउस है क्लास के संबंध लाइन हेमोग्राम ट्यूट्टे हिमाय इधर मंदार गूगल ट्यूट्टे के हेमोगे में मतलब होते हाउ सर उधर हम ट्यूट के इतने परसों वाला टाइप इल्ल नहीं ट्यूट के इतने परसों वाला टाइप इल्ल नहीं वो तो हम उसको में टाइप कर ला दूँ नहीं वो ट्यूट के दिए नहीं कर टाइप कर ला दिए हरी ओकलिया का ओकलिया पालमोन विजय बाबू रजतुमाटा आयत पालमोन विजय बाबू रजतुमाटा आयत फना पालमोन विजय बाबू रजतुमाटा आयत फना कंडुव तंब सन्न से ही फना कंडुव तंब सन्न से ही फना कडू तंब सन्न से ही फना कडू तंब सन्न से ही फना कडू तंब सन्न से ही अनुराधपुरय हंदुन्वा दी तिबेन्ने अनुराधपुरय हंदुन्वा दी तिबेन्ने अनुराधपुरे हंदुन्वा दी तिबेन्ने नुरुपुरयन व्यवहारेणि नुरुपुरयन व्यवहारेणि नुरुपुरयन व्यवहारेणि नुरुपुरयन व्यवहारेणि मूल ऐतिहासिकयुगे जनावासवल मूल ऐतिहासिकयुगे जनावासवल मूल ऐतिहासिकयुगे जनावासवल पौले प्रधानिया हंदुन्वा दी तिबेन्ने पौले प्रधानिया हंदुन्वा दी तिबेन्ने पौले प्रधानिया हंदुन्वा तिबेन्ने गहपति यन नमिनी गहपति यन नमिनी गहपति केनवा एम नत्तम गृहपति केन
ඊට අමතරව ගමක ප්‍රධානිය ගමක ප්‍රධානිය හැඳින්වීමට गमिक पद व्यवहार कोटेत व्यवहार कोटेत व्यवहार कोटेत व्यवहार हाय तो करते मैं मूल ऐतिहासिक युगे दी मूल ऐतिहासिक युगे दी गमक प्रदानिया में हैं दिनुए गमक प्रदानिया में हैं दिनुए गमिक का किया ना ये वाके मां फाउल कर प्रदानिया में हैं दिनुए गुहपति ये व्यक्ता गहपति किया ना तेरुना दर හරි දැන් අද අපි කතා කරපු ටික මුලින් ඉඳලා පොඩ්ඩක් සාකච්ඡා කරමු අද පුතේ අපි කතා කරේ ජනාවාසවල විභූහය හා ස්වરૂපයේ පිළිබඳව ජනාවාසවල විභූහය හා ස්වરૂපයේ පිළිබඳව තමයි අද අපි කතා කරේ ඔය ටික ටික වාරණ භාගය පුතේ ඇවිල්ලා තියෙන්නේ එකයි ඇවිල්ලා තියෙන්නේ තව ස්වરૂපී පිටු දෙකක් තියෙනවා ඒ පිටු දෙක මම දෙන්නම් ලබන සතියෙදී ඒක ඔයගලන්ට ඇවිල්ලා නැහැ දාලා තියෙන මේක හරි අහගන්න ජනාවාසවල විභූහය හා ස්වરૂපය හරි එතකොට මේ මුල් ඓතිහාසික යුගයේදී ජනාවාස නිර්මාණය වෙලා තියෙන්නේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන මොන වැවක් කේන්ද්‍ර කරගෙනද කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන ඒ වගේම මේ ගම් නිර්මාණය වෙලා තියෙන්නේ ගංගා පිටාරණින්ෙන් පිටත හා ගංගා පිටාරණින් කියන්නේ ඔය ඉතන මේ ගංගා මේ වැඩි කාලයේදී මේවා පිටාර කරලා මෙන්න මේක තමයි පිටාරණි. ඉරියදලා තියෙන්නේ පිටාරණි. මෙන්න මේකට පිටදී තමයි මිනිස්සු තමන්ගේ ජනාවාස ගම් ගොඩනගාගෙන තියෙන්නේ. නිවාස ගොඩනගාගෙන තියෙන්නේ. හරි. එතකොට මේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙච්ච ගම් කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙච්ච ගම් හඳුන්වනවා මොන කියද වාපි ගම් කියලා. අ වාපි ගම් කියලා මේවා හඳුන්වලා තියෙනවා. ඒ අනුවතේ මහා වංශයේ මේ වගේ වාපි ගම් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මොනවද සුමන වාපි ගම්, විහාර වාපි ගම්, උන්දර වාපි ගම් අඩවපාපී ගාම මේ වගේ ගම් වර්ග තිබිලා තියෙනවා ඒ වගේම මෙන්න මේ ගම් මේ කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගත්ත ගම් වෙන් වෙලා තියෙනවා අන්න මෙතන එක ගමක් තියෙනවා මෙතන තවත් ගමක් තියෙනවා මෙතන තවත් ගමක් තියෙනවා මෙතන තවත් ගමක් තියෙනවා මේ ගම් වෙන් වෙලා තියෙන්නේ මොනවයින්ද කුඩා කැලෑ රුදවල් වලින් කුඩා කැලෑ රොදවල් වලින් තමයි මේ ගම් වෙන් වෙලා තියෙන්නේ. කුඩා කැලෑ රොදවල් වලින් තමයි මේ ගම් වෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ගම් වල විවිධ වෘත්තිකයන් ඉදපු ගම් තිබිලා තියෙනවා. විවිධ වෘත්තිකයන්. ගොවියන් විසු ගම් තිබිලා තියෙනවා. මේක ගොවියන් විසු ගම් හඳුන්වලා තියෙනවා හසීකාර ගම් කියලා. ඒ වගේම මැණික් කපන්නක් සහ මැණික් ගැරූ පුද්ගලයන් ඉදපු ගම් හඳුන්වලා තියෙනවා මණීකාර ගම් කියලා. ඒ වගේම ගෝපාලන් විසු ගම් හඳුන්වලා දිනවා ගෝපාල ගම් කියලා. ඒ වගේම දීවරයන් විසු ගම් හඳුන්වලා දිනවා හේවට්ට ගම් කියලා. ඒ වගේම වලන් සාදන්න ජීවත් වෙච්ච ගම් හඳුන්වලා දිනවා මොකද කුඹකාකාර ගම් කියලා. ඒ වගේම වඩුවන් විසු ගම් හඳුන්වලා දිනවා වඩකි ගම් කියලා. ඒ වගේම මේ පට්ටන ගම් කියලා
ගම් තිබිලා තියෙනවා ඒව තමයි වරාය ආශ්‍රිතව තියෙන ගම් ඒ වගේම නියම් ගම් තිබිලා තියෙනවා නියම් ගම් කියලා කියන්නේ මේ වෙලෙන්දන් කිසු ගම් වෙලද ගම් ඒ වගේම ඔල ගම් තිබිලා තියෙනවා ඔල ගම් කියලා කියන්නේ මොකක්ද මේ ජනතාව විසින් අතහැර දැමූ ගම් ජනතාව විසින් අතහැර දැමූ ගම් තමයි මේ නමින් හඳුන්වලා තියෙන්නේ ඒ වගේම මේ ගම්වල විශාලත්වය ගත්තට පස්සේ මේ කියන ගම්වල විශාලත්වය ගත්තට පස්සේ මේ ගම්වල විශාලත්වය නිශ්චිත වශයෙන් කියන්න බෑ මේ ගම් අර දැන් ගත්තොත් ආ මේ මණිකාර ගමේ ප්‍රමාණයම තමයි අසීකාර ගම වඩකි ග්‍රාමත් ඒ ප්‍රමාණයම තමයි එහෙම කියන්න බෑ අර එක ප්‍රමාණයක් ගන්නෙ නෑ මේ ප්‍රමාණයන් වෙනස් වෙලා තියෙනවා මේ භූගෝලීය සම්පත්තල තියෙන ප්‍රමාණත්වය අනුව තමයි මේවායේ ප්‍රමාණත්වය වෙනස් වෙලා තියෙන්නේ. නමුත් මේ පුරා විද්‍යාඥයන් කියනවා මේ සාමාන්‍යයෙන් උඩා ගමක් හෙක්ටයාර 0.15කට වඩා වැඩි වෙන්නේ නැහැ. සෝරි අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. හෙක්ටයාර 0.15කට වඩා අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මේ සාමාන්‍ය විශාල ගමක් හෙක්ටයාර දෙකක් විතර වෙනවා. හෙක්ටයාර දෙකක් විතර වෙනවා. ඒ වගේම මේ නගරයක් ගත්තට පස්සේ හෙක්ටයාර දෙකකට වඩා විශාල වෙනවා. හෙක්ටයාර දෙකකට වඩා විශාල වෙනවා කියලා කියනවා. ඒ වගේම මේ පුරා විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට මේ මුල් ඓතිහාසික යුගයේ උදා ගම්වල ජීවත් වෙලා තියෙන පවුල් 5යි එහෙම නැත්නම් 6යි. ඒ වගේම සාමාන්‍ය ගමක පවුල් තිබිලා තියෙනවා 30ක් විතර. පවුල් 30ක් විතර ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පැරණි මාගම නගරේ පැරණි මාගම නගරේ ජනතාව 35000ක් විතර ජීවත් වුණයි කියලා මේ මූලාස්වල සඳහන් වෙලා තියෙනවා. මූලාස්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සමහර ගම් වැටකින් ආරක්ෂා කරලා තිබෙන ගම් තිබිලා තියෙනවා. ආ සමහර ගම් වැටකින් ආරක්ෂා කරනවා. ඔම වැටකින් ආරක්ෂා කරන තිබිලා තියෙන ගම් තිබිලා තියෙනවා. ඒ වගේ ගම් පරිත්‍ත ගම් කියලා තියෙනවා. පරිත්‍ත ගම් කියලා. ඒ වගේම මෙහෙම වැටකින් ආරක්ෂා නොකරපු ගම් අපරිත්‍ත ගම් කියලා ඒ නම් වලින් හඳුන්වලා දීලා තියෙනවා. හරි. ඒ වගේම මේ මුල් ඓතිහාසික යුගයේ නගර හඳුන්වලා තිනවා පුර කියලා කියන නම. මුල් ඓතිහාසික යුගයේ නගර හඳුන්වලා තිනවා පුර කියලා කියන නමකින්. ඒ වගේම මේ ක්‍රිස්තු පූර්ව 250ක් තරම් ඈත කාලයේ ලියවිලා තියෙන බ්‍රාහ්මීය සෙල්ලිපියක සඳහන් වෙලා තියෙනවා බ්‍රාහ්මීය සෙල්ලිපියක සඳහන් වෙලා තියෙනවා පුතේ එහෙමක් කියලාද පුරකමත කියන මේ පුරකමත කියලා කියන්නේ මේ නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියාට නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියාව හඳුන්වලා තියෙන්නේ ඒ නමින් ඒ වගේම මේ පළමුණ විජේබාහු රජතුමා විසින් රචනා කරලා තියෙන පනාකඩුව තබසන්නතේ තවත් තමක් සඳහන් වෙලා තියෙන නුරුපුර කියලා. මේ නුරුපුර කියලා කියන්නේ කුතේ කොහෙටද? අනුරාධපුරයට. නුරුපුර කියලා කියන්නේ කොහෙටද? අනුරාධපුරයට තමයි එහෙම කියලා තියෙන්නේ. ඒ වගේම මේ මුල් ඓතිහාසික යුගයේ පවුලේ ප්‍රධානියට මුල් ඓතිහාසික යුගයේ පවුලේ ප්‍රධානියව හඳුන්වලා තියෙනවා ගහපති එහෙම නැත්නම් ගෘහපති කියලා. ඒ වගේම නගරයේ සෝරි ගමක ප්‍රධානියව හඳුන්වලා තියෙනවා කවුරු කියලාද? ගමික කියලා. නගරයේ ප්‍රධානියව හඳුන්වලා තියෙනවා ගමික කියලා. හරි. අද ඔන්න ඔය ටික සාකච්ඡා කරේ. තේරුණාද මුතේ මේ දක්වා? ඔව් සර්. හැමෝටම පැහැදිලිද? ඔව් සර්. හරි. මුතේ මම ටියුට් එකේ ඉතුරු ටික දාන්න. ඒ පිටු දෙක වුණාම තමයි පාඩම අවසන් වෙන්නේ. හරි. මම එක ලබන සතියේදී එද්දී ඔයගලන්ට දාන්නම් අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. අනික කියන්න ඕනේ ක්ලාස් එක සම්බන්ධ වෙද්දී ෆෝන් එකම කලින් charge කරන්න. මේ දවස්වල තියෙන මේ අරුතකාරී තත්ත්වයත් එක්ක කොයි මොහොතේ කරන්ට් එක යනවද විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ක්ලාස් එකකට කලින් ඉඳලම සූදානම් වෙන්න.
අපි පැත්තොත් අපි කලින් සූදානම් වෙලා ඉන්නේ. හරි. ඒ නිසා ඔයාලා ඒ සූදානම තියාගන්න. හරි. එහෙනම් පුතේ අපි අදට මෙතන ක්ලාස් එක අවසන් කරමු. අපි ලබන්නේ සිල් දනම් පුතේ ලබන මාසයේ අප්‍රේල් මාසයේ අවුරුදු මාසයේ කියලා ක්ලාස් එක කට් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. හරි. හරි ක්ලාස් එක මම වැඩි වැඩ කොටසක් කරනවා අප්‍රේල් මාසෙදී. තුන් අප්‍රේල් මාසේ තුන් වෙනි සතියේදී සිද්ධියක් ලොකු කිව්වකට. හරි. එනිසා වැද්දගත්ම කොටසක් සිද්ධියක් ලොකු දීදී කියලා කියන්නේ. මම ඒක අප්‍රේල් මාසෙට යොදා ගත්තේ ළමයි හරි ළමයි නොසලකීමත් වෙලා ක්ලාස් එන්නේ නැතු වෙයි. හරි. ඒක නිසා හරිද වැඩිම වැද්දගත්කමක් තියෙන වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් සිද්ධියක් ලොකු කිරීම පාඩම මම පටන් ගන්නෙ අප්‍රේල් තුනේ ඉඳන්. හරි එනිසා සියලු දෙනා ක්ලාස් එක සම්බන්ධ වෙන ලබන මාසෙ. හරි එහෙනම් අදට මෙතන ක්ලාස් එක අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින්. ආයුබෝවන්.